සිරදානට මා අයබෝන් කියලා පිළිගන්නවා. අපි ගිය සතියේ කතා කරේ appearance and customizing. එතකොට අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ zoom tool එක සහ pic tool එක ගැන. ඉතින් ලොකු දෙයක් නෙමෙයි මේ tool දෙකේ තියෙන්නේ. අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන්නේ zoom tool එක. zoom tool එක අරන් අපිට මේ විදිහට drag කරගෙන යන්න පුළුවන්. මේ වගේ එතකොට ඩ්‍රැග් කරගෙන ගියමත් අපිට පුළුවන් මේ මේ ටික අපි සිලෙක්ට් කරලා තියෙන සීමාව තමයි අපිට zoom වල පෙන්වන්නේ. ඉතින් එතකොට zoom වෙලා පෙන් එක මෙතන zoom button එකෙන් අපිට zoom කරන්න පුළුවන්. zoom in, zoom out button එකෙන් අපිට zoom out කරන්න පුළුවන්. එතකොට අපිට zoom කරාගෙන පස්සේ pick tool එකෙන් එහාට මෙහාට කරනකොට සමහර වෙලාවට අපේ objects text වගේ දේවල් එහාට මෙහාට යන ගින් වෙනස් වෙන්න පුළුවන් අපේ settings. එතකොට අපි කරන්නේ මේකට පික් ටූල් එක යදා ගන්න නැතුව පෑන් ටූල් එක තමයි අපි යදා ගන්න. එතකොට අපි මෙතන තියෙන පෑන් ටූල් එක මීට යටින් ඒ පෑන් ටූල් එක අරගෙන මේ විදිහට අපිට සීරු මාරු කරගන්න එක එහා මෙහා කරන එක කරගන්න පුළුවන් පෑන් ටූල් එකෙන්. එතකොට zoom කරාගෙන පස්සේ අපිට සමහර ඔබ්ජෙක්ට් පේන්නේ නැතුව යන නිසා යට තියෙන ඔබ්ජෙක්ට් එතකොට උඩ තියෙන ඔබ්ජෙක්ට් අපිට පේන්නේ නැතුව යන දෙනවා. ඒ නිසා තමයි අපි පෑන් ටූල් එක අරන් පෑන් ටූල් එකෙන් ඒ වගේ දේවල් කරගන්නේ. පික් ටූල් එකෙන් කරගද්දී අපිට ඒ වගේ දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙන හින්දා මේ තියෙන මම කලින් කරපු පාඩම මීට කලින් වීඩියෝ එක. එතකොට මේකත් අනිවාර්යයෙන්ම බලන්න අමතක නොකර ඒ වගේම අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, ඕගොල්ලන්ට ඕන දේවල් කියන්න පුළුවන් comment සරහා. ඉතින් ඒ දේවල් මම ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙනවා.